රතිස්ථානයේ කියන පොතක තියෙන රාම කරපු එකෙන් කරලා තියෙන ඒ පොතේ මොකක්ද කියලා. කියන්නේ කපුටලේ සුදුවැදගෙන එන්නේ කියලා. එයා කවුද කියලා හරියනම් දන්නේ නැහැ. එයාට කියන්නේ කවුද කියන්නේ සුදු ඇඳගත් පුද්ගලයා. එයා නැත්තම් අද අපි නැහැ. අදයි බනහදී දැප්පේ නායක හාමුදුරුවෝ ලොම්බෝවිදයන් හාමුදුරුවෝ ඉස්සල්ලාම් පන්සල් ගිහිල්ලා තියෙන යාගේ එයයි ගෑන ළමයෙක්. එතැන් සිට එයා ඒ නායක හාමුදුරුවෝ සිටුවිලි ඔක්කොම වෙනස් වුණා. ඒ කියන්නේ තතිය ශානේට වගේ කියන්නේ මිනිස්සුන්ගේ සිත අරමුණු වෙනස් කරලා හොඳ තැනකට එන්න පුළුවන්. ඉතින් පළවෙනි පාර භාවනාවේ යෙදිලා නායක හාමුදුරුවෝ ගෙදර ආපුවන් පස්සේ ওই සත්තු මරණ දේව ඔක්කොම මගේ හැරියෝ. ඒ කියන්නේ හාඳුරු ජීවිතයට වන්දනා නැන්ද කුකුල්ම. ඒ කියන්නේ භාවනාවේ ඉඳලා ඒ ලැබුණු අරමුණු නිඳ ඒ නායක හාඳුරු ජීවිතාන්තයටම කුකුල්ම සඳේ දුන්නා. ඒ නිසා තාත දැක්කලු මේ පුතාගේ ඒ වෙනස් වීම ගැන ඒ ඉස්සර මාළුදල අරගෙන යනවා මාළු වලන්නේ. ඒ වගේ පාප කර්ම කරන්න එයා එයා කරනවා. නමුත් පන්සල ගිහිල්ලා ආපන් පස්සේ භාවනා කරලා ඒ සියලු දෙයක්ම කරන්නේ නැති තත්ත්වයට ආවා. ඉතින් කියන්නේ වෙනදා හැමදාම ගිහිල්ලා මාළුවෙම අල්ලගෙනවා. ඒ කියන්නේ ඒ දවස්වල ඊට පස්සේ ගියාන් පස්සේ මාළු යනවලනොත් මාළු වලින්ට උනන්දුවක් දැක්වේ නැහැ. ඒ නිසා එයාගේ සිලිය ඉවලු ගිහිල්ලා කුකුල් ප්‍රමාණ ඉතින් මේ වගේ ධර්මයක් ලබා ගන්න කෙනා ඒ කුකුල මරන් කරන ශක්තියක් නැහැ ලෝකෙන්. ඒ නිසා කුකුල අල්ලගෙන තාත්තට දෙන්නේ තාත්තගේ දෙන තමන් විසින්ම ඒ කුකුල මරන්න ඕනේ. ඉතින් ඒ පාදුරිතේ ඉස්සර පොඩි කාලේ ඉතින් ඒ කුකුල මරුවයි. නමුත් ඒ හාමුදුරුවෝ ඒව මරන්න කැමති නැහැ. ඒ නිසා හරියට ඇල්ලුමන නිසා ඒ කුකුල නමුත් අර අල්ලපු තදේ නිසා ඒ කුකුලා ගියාට බෙල්ලේ තියෙන බෙල්ල උගුර කැඩලා තියෙනවා. ඉතින් අර ඒ සතාගේ වේදනාව විසඳන්න බැරුව ඉතින් එයා යලි ඒ කුකුලා වල්ලගෙන ඉතින් බෙල්ල කපනවා. ඊටසේ ආය අදිස්ත්‍රාණ කරා ජීවිතේට කුකුල්මස් ගන්න නැහැ කියලා. ඒ උදාසිත නායක හඳුරෝ පරණ කම්ම කුකුල්මස් ගන්න. ඉතින් සිටි නායක හඳුරෝ සීල් කඩන් නැතුව කුසල ධර්ම තම යෙදුනේ. ඉතින් ඊටසේ තාත්තෙක් වල දෙමුණක් කරන්න නිසා දර හොයාගෙන ඉන්න කිව්ල. ඉතින් අයියා කපන දර ටික අරගෙන. ඉතින් මෙයා උදේ පාරක් ගිහිල්ලා දත් කරන්නේ මේ පාරක් තමයි දැන් මේ පාර ඔක්කොම ටික කරනවා. ඉතින් දවස් තිස්සේ වැඩ කරපු නිසා බඩගිනි හදනවා බලලා ඉතින් කිසි දෙයක් ඇවිදින් ඒ වත් මේ කරලා බලද්දි පත්ති බොන්නේ. ඊට පස්සේ එයා කෑම දුන්න බලන හාල්දී හාල් යන්නේ. හාලු තිබුණේ නැහැලු. වීවිතරු තිබුණේ වීදික පොටා ගන්න සඳහා වීදිය කරගෙන වාක්‍යියට යනවා. ඉස්සරදී වංගෙඩියෙන් දාලා තමයි අපි කොටලා ගන්න. ඒ වගේම තමයි තායිලන්තෙත් ඒ විදිහ තමයි කරේ. නමුත් ආකාරය වෙනස් වෙන විදිහකට තමයි තායිලන්තේ වංගෙඩිය හදලා තියෙන්නේ. ඒ හඳුළු භාවනාවක් තමයි කරලා තියෙන්නේ. මෙහි තියෙන්නේ පා ගන්න තියෙන්නේ. පාගන පාන පළවෙනි වතාවේ දෙවෙනි තුන්වෙනි වතාවේ හතරවෙනි වතාවේදී ඒ හඳුළුන්ට කිසිම ඒ කියන්නේ දැනෙන නැහැ කිසිම දෙයක්. එතකොට ඒ හඳුළුන්ගේ අර මොලේ කියන්නේ නහරය පිපිරලා තියෙනවා. ඉතින් ඒ හඳුනෙන් කතා යංශ බලගෙන කතා කරන්න බැරි ලෝකෙ අම්මේ වගේ තත්ත්වයක ඒ හඳුරු පත් කරනවා. ඉතින් අම්මදාගේ එහෙ කියන්නේ හැම බෙහෙතක්ම කරාලකින් න්යාව සෝරේ. අවුරුදු ගානක් ගියත් ලෙඩ සෝරේලා නැහැ. ඉතින් කියන්නේ මෙයාගේ අධ්‍යක්ෂණය කිසිවලු සාර මහසාරකම් කියලා ප්‍රදේශයේ ගෙන පලාදේ. ඉතින් අහවලු හම්බෙන්න මේ ශාරිතා තාත්තා හම්බෙන්න ඇවිත් ඉතින්
කිව්වලු මේ වගේ රෝගයක් ඇති වෙන හැම එකම මැරෙනවා කියලා. ඉතින් එහා පිටින් ඒ පැහැලා ගොඩක් දුකක් ඇති වෙනවා. මොකද දුක ඇති වෙන හේතුව තමයි ආ භාවනා කරලා මේ ලබාගත් දේ ඉතාම පොඩි කාලේ යට ඒක තවදුරට වර්ධනය කරගන්න පුළුවන්. ඒ නිසා ඉතින් සිත අපකට ලබාගත් දේ විඳ කටේ උගන්නන්නව මොනවද කරන්න බැරි නිසා එහාට ගොනින් දුක් වුණා. ඉතින් එහාට එකම අදිස්ථානයක් කරලා තියෙනවා කියන්නේ කවුරු හරි මාව සුව කරොත් එන්න මම මුළු ජීවිතේම බුද්ධ ශාසනය උදෙසා පූජා කරනවා. ඉතින් කාලයක් එක පුත්තිලෙක් ආන සුදු වාටනගෙන ඒ ගෙදරදී අම්ම තාත්තෙන් ඉනවලු මේ ගෙදර අංශභාගල හැදුන පුතෙක් ඉන්නවනේ. ඉතින් එකපාරටම ඉතින් එයා අහලා තියෙනවා මම එහෙනම් මෙයාව සුව කරන්න දෙ කියලා. ඉතින් තාත්තට පාට කියන්නේ එපා කියලා. මොකද ඒ තාත්ත හැම වෛද්‍යවරයෙක්ම කෙනෙල්ලා එයාව සුව කරන්න බලකින් බැහැ. දැරියු නිසා ඉතින් එයාත් වැඩක් වෙන එකක් නැහැ කියලා. ඒ නිසා බැහැ කියලා පාට කරනවා. ඉතින් එයා ඊළඟ සුදු පාට මෙලත් පුද්ගලයක් කියලා තියෙනවා. ඒකට හේතුව තියෙන්නේ සල්ලි ගන්න විතරයි කියලා. එහෙම ඉතින් නායක හඳුර ඔඩුවන්ලා ඕගියන් තත්ත්වය කියන ඊට පස්සේ එහෙනම් කියන්නේ ෆයි කියලා. ෆයි කියන්නේ බෙහෙත් ජාතිය. බෙහෙත් ජාතිය එයාගේ අම්මගෙන් ඉල්ලලා ඒ පත්‍ර දාලා ඒ සිදුවන දෙයක් පත්‍ර දාලා හුස්ම පත්‍රයෙන් හුස්ම එළියට දැම්මම එයා හඳුනන වටේ ඉන්නවා. ඊට පස්සේ එයා නිදි ගියා. නිදි ගිහලා පොඩක් වෙලා නිදි ගිහලා. නිදි ගිහලා හැරලා පස්සේ ඉඳගෙන දෙගත්තලු දෙකවල අම්මට ඉබ්‍රායි. ඒ කියන්නේ එයාට අමතුමාලු එයාට අංශභාගී දෙක තියෙනවා. ඊට පස්සේ අම්මා කියලා තාත්තට පුතා ඇකිටයි. ඊළඟට ඊට පස්සේ තාත්තා හදලා තියෙනවා ඒ ස්ථානයක් එයාට අල්ලගෙන ඇවිදී. ඉතින් උදේ අම්මා නැතිලා පින්න පාද ගන්න. ඒ කියන්නේ මේ පුද්ගලයාට එයා පුතා කියනවා අපදා. එදා ඒ දවසේ මේ පුත්කලා ඇවිත් පිටපාතේ ගන්න. ඉතින් අම්මයි පුතයි සූදානම් වෙලා ඉන්නේ. ඒ පිටපාතේ ගන්න සූදානම් වෙද්දී එයා පාත්තර ඇරිය නෑ. අහලා තියෙනවා මතකද මොකද අවිස්ථාන කරේ කියලා. එහෙනම් එයා ඉඳසි කියලා දින මතකයි කියලා මතකන සත්‍යන කළ කියන්නේ. ඊටසේ නායකහඳුර කියලා දෙනවා මට කවුරුහරි උදව් කරොත් මේක මේ සුව කරොත් එහෙම මම මුළු ජීවිතේම බුදු සාධන නිසා පරිත්‍යාග කරනවා. ඊට පස්සේ තමයි පාත්‍රය අරලා පිට පාත්‍රේ දෙගන්න අවසර දෙන්නේ. ඊට පස්සේ පන්සල්ට ගියාම ගොඩාක් අනුශාසනා දුන්නලු නායකයා. නිදස්සේ නායකහඳුර අනුශාසනා දුන්නාන් පස්සේ යලි නායකහඳුර මේ පුත්කලව දැකලා නැහැ. ඒ කියන්නේ එයා ඊටසේ පුතා නිවිලා කියන්නේ ජීවිතේටම ආයතස් නායකම් දැකලා නැහැ. ඒ සුදුවැදගත් පුත්කලා හිටියේ නැත්තම් සමාජ නායක හඳුළු නැති වෙන්න පුළුවන්. නායක නැතිවක් කියන්නේ මේ වගේ භාවනා කටයුතු ප්‍රම නැති වෙන දෙයක්. ඒ කියන්නේ ඔය ෆොටෝ එක ඇඳලා තියෙන මේ නායක හඳුළුන්ගේ හිතේ මේවකු ඒ රූපේ අනුව. තාම මේ දැන්නත් දැන්නලු ඒ පුත්කලා කවුලිද. ඒ කියන්නේ රූපෝමන්නේ ඔය එකක් කියරෙන්න මේ පුත්කලා තමයි නායක හතව ගුරුවරයෝ. ඔව් ඒ කියන්නේ අපේ කියන කාරණා තියෙනවා ඒ කවුද කියලා තියෙනවා. ඒ විස්තරය තමයි මේ ෆොටෝ එකේ ඉන්නේ කවුද සුදුසුකම් පුත්කලා කියලා.